අයිබෝවන් විශ්ව පන්සල යුටියුබ් නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන් ඔබව පිළිගන්නවා. අද විශ්ව පන්සලෙන් අපි කතා බහ කරන්න සූදානම් වන්නේ ඉතාමත්ම සුවිශේෂී ග්‍රහ මාර්ගයක් පිළිබඳව. ඒ තමයි ජූලි මාසයේ 31 වෙනිදා සිංහ රාශියට පැමිණෙන අමුත්තෙක් ඉන්නවා. අන්න ඒ අමුත්තාගේ පැමිණීමත් එක්ක මොන වගේ වෙනස්කමක් සිද්ධ වෙයිද කතා කරන්න සූදානම් මේ සම්බන්ධයෙන් කිවිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී කල්‍යාණ හේරත්මණිකි මහත්මයත් සමගින් අයිබෝවන් පුතුමියට අයිබෝවන් මණිකි මහත්මිය, දැන් අපි කතා කරලා තින්නේ එහෙම මේ ජූලි මාසයේ 31 වෙනිදා සිංහ රාශියට විශේෂ කෙනෙක් එනවා. මේ කෙනා කවුද? මොකක්ද ඒකෙන් ඉතින් බලපෑම? දැන් මෙතන මාර ගැටලුවක් නේ තියෙන්නේ. දැන් සිංහ රාශිය අධිපති ග්‍රහය රවි. රවි. ඒතර මේ රාශිය තේජෝ ගුණයෙන් යුක්ත අග්නි බලයෙන් තියෙන්නේ. ඔව්. ඒතර මේ සිකුරු කියන්නේ ආපෝ ගුණය තියෙන්නේ. එතකොට තෙත් ගතියනේ, සීතල ගතියනේ. ගින්දරට සීතල වැටිච්චම මොකද වෙන්නේ? ගින්දර නිවෙනවා. ගින්දර නිවෙනවා. ඒ කියන්නේ මේ සිකුරුට ගැළපෙන තැනකට නෙමෙයි මේ යන්නේ. නොපැහැෙන තැනකට ගියේ. නොපැහැෙන තැනකට යන්නේ. ඒ කියන්නේ සතුරු රාශියකට යන්නේ. හා හා හා. ඒක සිකුරු සතුරු රාශියක ගමන් කරද්දී ඒ සිකුරුගේ නියම ශක්තිය මතු කරගන්න බැරි වෙනවා. ඔව්. එතනදී එම ඒ භාවයන්හි තියෙන කටයුතු වලට යම් යම් බලපෑම් ඇති වෙන තියෙන ඉඩහස වෙයි. ඒ සර ලග්න 12 දිහා බලනකොට අපිට බොහොම කල්පනාවෙන් තමයි ඒ ගැන හොයලා බලන්න සිද්ධ වෙන්නේ. හොඳයි. අපි එහෙනම් හොයලා බලමු කොහොමද මොනවද සිද්ධ වෙන්නේ කියලා. මේෂ ලග්නයෙන් පටන් අරගෙන. ඔව්, මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ ග්‍රහය. ඒතර මේෂ ලග්න හිමියන්ගේ මේක ඇත්ත වශයෙන්ම මේ ධර්ම ත්‍රිකෝණයේ කොටසක් මේක. හා හා. දැන් මේෂ ලග්නයේ 5 වෙන සහ 9 වෙන දැන් මේ 5 වෙනට දෙන්නේ සිංහ රාශියට. දැන් මෙතනදී හැබැයි මේ සතුරු රාශියක් උනන මේෂ ලග්න හිමියන්ට මෙතන යම්කිසි යහපතක් ඇති වෙනවා. ඔව්. මොකද මේ තේජෝ ගුණයෙන් යුක්ත රාශියක් තමයි මේෂ කියන්නේ. ඒතොර සිංහ කියන්නේ තේජෝ ගුණයෙන් යුක්ත රාශිය. ඒ තමන්ට ඕන විදිහට මේවා බලපවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මිල මුදල් ලබන, ඒ කියන්නේ කීර්ති ප්‍රශංසා විශේෂයෙන්. ඔව්. දැන් මොකද මේ 5 වෙනි භාවයේ අධ්‍යාපනය ඊළඟට මේ දරුවන් පෙරපින් ගැන කතා කරනවානේ. එතකොට මෙවැනි කටයුතු වල සම්පින්නණයත් එක්ක බලද්දී මේෂ ලග්න හිමියන් සිකුරු ග්‍රහය 5 වෙනි ගමන් කරද්දී සතුරු බලයෙන් උනත් මේ ත්‍රිකෝණස්ථානයේ ගමන් කරද්දී තමන් කරන කටයුතු නිසා කීර්ති ප්‍රශංසා ලබන්න පුළුවන්. සමාජයේ පිළිගැනීමට ලක් වෙන තියෙන ඉඩකඩ වැඩි. තමන් කරන අධ්‍යාපනික කටයුතු වලින් හොඳ සාර්ථක ප්‍රතිඵල. ඒ කියන්නේ තමන් අපේක්ෂා කරන දැන් මෙතන ද්විතික අධ්‍යාපනයනේ. දැන් මේෂ ලග්නෙන් උත්පත්තිය ලැබපු දැන් ඕ ලෙවල් ලියපු ළමයෙක් ඉන්නවනම් ඒක තමන්ට ඒ සාමාන්‍ය පෙළ විභාගයට හොඳට මුහුණ දීලා ජයග්‍රහණය කර ගැනීමට අවස්ථා මෙතනින් උදා කරන්න පුළුවන්. මොන බලපෑම් ආවද? දැන් සතුරු බලපෑම් එන්න පුළුවන්. ඒ සතුරු බලපෑම් හඳුනා ගැනීමේ ශක්තියක් හැකියාවක් මතු කරනවා. මේක ටිකක් අර මිශ්‍ර ඵල උදා කරනවායි කියන එක තමයි මේෂ ලග්න හිමියන්ට කියන්න සිද්ධන්නේ. වෘෂභ ලග්න හිමියන්ට කොහොමද බලපෑම? වෘෂභ ලග්න හිමියන්ගේ හතරවැන්නේ සිකුරු දිග් බලයි. හැබැයි දැන් මේ සිංහ රාශියනේ වෘෂභ මිතුන කටක සිංහ. සතුරු රාශියක ගමන් කරද්දී මෙතනදී සිකුරු හතරවැන්නේ ගමන් කරද්දී තියෙන පොදු ලක්ෂණයක් තමයි අර කාන්ත ආකර්ෂණීය වෙදි. මෙතන සතුරු බලයෙන් ගමන් කරනකොට ලබනා වූ කාන්ත ආකර්ෂණීය ගැන ටිකක් කල්පනාකාරී වෙන්න සිද්ධ වෙනවා. මොන වගේ කාන්ත ආකර්ෂණයක් ලැබෙයිද දන්නේ නැහැ. ඔව්. ඒ නිසා ඇසුරු කරන තමන්ගේ ඇසුරට එන කාන්තාව ගැන මේ වෘෂභ ලග්න හිමියන් කල්පනාකාරී විය යුතුයි. ඒක තමන්ගේ ලග්නාධිපති ග්‍රහය. ලග්නාධිපති ග්‍රහය මෙතන දිග්බල වෙලා ගමන් කරන්නේ. දැන් ගෙදර දොර කටයුතු, පවුලේ ඥාතීන්, ඒ අය අතර හොඳ තැනක් තමන්ට හිමි වෙනවා. ඒ අය අතර පිළිගැනීමක් තියෙනවා. විශේෂයෙන් ඇන්දලා, පුංචි අම්මලා, ඒ වගේ අයගේ ලොකු ආදර ගෞරවයක්, මවගේ සෙනෙහස, තමන්ගේ බිරිඳගේ දියණිය වරුන්ගේ සෙනෙහස ලබා ගැනීමට හැකි කාල සීමාව. ඒ උනත් ඊට අමතරව තමන්ගේ මිතුරියන්ගෙන් මිතුරු වෙසින් එන කාන්තාව ගැන පරිස්සම් විය යුතුයි. ඔව්. දැන් මෙතනදී මම හිතන් කියන්නේ නැහැ මේ නරක චරිතයට නරක
මට්ටමක් ඇති වෙනවා කියලා. නෑ, අර තමන්ගේ සංවේදී ගුණයත් එක්ක වෙනත් බලපෑම්, තමන්ට අලාභහානි පාඩු ඒ අයට උදව් කරන්න ගිහිල්ලා තමන් අධිකරණමය කටයුතු වලට යොමු වෙන්න, අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ කේන්දරෙත් එක්ක බලලම තීරණයකට එනවා නම් වඩා වැදගත්. මෙලඟට මිතුරු ලග්නය ගැනයි කතා කරන්නේ අපි. මිතුරු ලග්නයෙන් උත්පත්ති ලැබුව අයගේ තුන්වෙනි භාවයට තමයි සිකුරු ගමන් කරන්නේ. තුන්වැන්නේ සිකුරු ගමන් කරද්දී එතන සතුරු බලයෙන් ගමන් කළා වුණත් තමන්ගේ උපන් හැකියාවන් මතු කරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ උපන් හැකියාවන් මතු කිරීමේදී හුඟක් අධ්‍යාපනයේ පැත්තට තමයි යොමු වෙන්නේ. අපි අධ්‍යාපන පැත්තට, ඊළඟට කලාත්මක පැත්තට, තමන්ගේ නිර්මාණශීලී පැත්තට. ඊළඟට දැන් ශාස්ත්‍රීය පර්යේෂණ වගේ දේවල් වල යෙදිලා ඉන්න කෙනෙකුට ඒව සාර්ථක කරගන්න මේ කාල සීමාවයි පුළුවන්. තමන් හිතලා තියෙනවා නම් ශාස්ත්‍රීය පර්යේෂණයක් කරන්න ඕනේ කියලා, ඒකට මේ කාල සීමාව ආරම්භ කිරීම සඳහා සුදුසු වෙනවා. ඊට අමතරව තමන් හිතලා තියෙනවා නම් සමාජශීලී කටයුතු වල නායකත්වය අරගෙන වැඩ කරන්න ඕනේ කියලා, ඒකට අන් අයගේ සහයෝගය ලබා ගන්න පුළුවන්. හැබැයි සතුරු බලපෑම් ඇති වෙනවා. ඒ සතුරු බලපෑම් හඳුනා ගැනීමේ ශක්තියත් මෙතනම නිර්මාණය වෙන නිසා මිතුරු ලග්න හිමියන්ට තමන් ගනු ලබන තීන්දුව తీරනවලදී සාර්ථක අනාගතයක් වෙනුවෙන් සැලසුම් සකස් කරන්න පුළුවන් කියන එක තමයි පෙනියන්නේ. මීළඟට කතා කරනවා කටක ලග්න හිමි ඔබ පිළිබඳව. කටක ලග්න හිමියන්ගේ දෙවැනි භාවයට නැත්නම් ධනස්ථානයට, ඒ ධනස්ථානය කියන තැනම තමයි කුටුම්භ සංරක්ෂණය කියලා කියන්නේ. කුටුම්භ සංරක්ෂණය කියන්නේ පවුල් සංස්ථාව, ඒ පවුල ආරක්ෂා කිරීම. ඊළඟට ප්‍රථම මාරකස්ථාන. ඉතින් සෞඛ්‍යමය පැත්තෙන් ගත්තොත් මේ බෙල්ලෙන් උඩ රෝගකාරක තත්ත්වයන්, උගුරේ ආබාධ වගේ දේවල් ඉන්න පුළුවන් සතුරු රාශියක නිසා. නමුත් ධනිය අතින් බලද්දී තමන්ට තමන්ගේ වතු පිටි වලින්, ඉඩකඩම් වලින් ලාභ ලබන්න, තමන් ව්‍යාපාරයක් කරනේ ව්‍යාපාර වලින් ලාභ ලබන්න හැකියාවක් මේ දෙවැන්නේ ගමන් කරද්දී මතු කරගන්න පුළුවන්. සතුරු බලයෙන් ගමන් කරන නිසා ඔබ හිතන තරම්ම ලාභ උපරිම කරන්න බැරි වේවි. ඊළඟට රැකියාවක නිරත වෙලා ඉන්න කෙනෙකුට නම් ඒ රැකියාවේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. හැබැයි සතුරු බලපෑම් ඇති වෙනවා. ඒ සතුරු බලපෑම් තීරුම් අරගෙන කටයුතු කළොත් ඔබට ඔබේ රැකියාව සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා මම හැමදාම කියන විදිහට කියන දෙයක් තමයි තමන්ට අයිති රාජකාරියෙන් පිට වැඩ කරන්න සූදානම් වෙන්න එපා. මෙමෙනි කාල වකවානු වලදී එහෙම වැඩ කරන්න ගියොත් ඔබ හිතන්නේ නැතුව බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි දැන් කතා කරනවා සිංහ ලග්නයේ හිමි ඔබ පිළිබඳව. සිංහ ලග්න හිමියන්ගේ ලග්නගත වීමක් සිද්ධ වෙන්නේ සිකුරු. සිකුරු ලග්නගත වුණාට පස්සේ අන් අයගේ පිළිගැනීමට ලක්වීම, අන් අයගේ ගෞරවය, ආදරය, ප්‍රශංසාව ලබන්න පුළුවන් වෙනවා. රැකියාවක් කරන කෙනෙක් නම් තමන්ගේ ප්‍රධානීන්ගේ ගෞරවය, ඇගයීම, පිළිගැනීම, ඒ වගේම වගකීම් සහිතව වැඩ කිරීමට ඔබව යොදා ගැනීම, කුටිම්ම කියනවා නම් තමන් වැඩ කරන ආයතනය තුළ කොයි කාගෙත් හොඳ හිත දිනා ගැනීමට පුළුවන් ආකර්ෂණයක් ලැබිය හැකි කාලවකවානුවක් විදියට පේනවා සිකුරු ලග්නගත වීම. ඒක ලොකු වාසනාවක්. හැබැයි ඒ වාසනාව අවාසනාවක් බවට පත් වෙන්න පුළුවන් මේ සතුරු බලයෙන් ක්‍රියාත්මක වෙන නිසා. ඒක සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ බොහෝ දුරට උත්පත්ති කේන්ද්‍රයේ සිකුරු අයහපත් විදියට පිහිටලා තිබුණොත්. ඒ නිසා තමන්ගේ පෞද්ගලික කේන්ද්‍රයේත් එකම සංසන්දනය කරනවා වඩා වැදගත්. හොඳයි, අපි කන්‍යා ලග්න හිමියන් පිළිබඳව කතා කරමු. කන්‍යා ලග්නෙන් උත්පත්ති ලැබූ අයගේ 12 වෙනි භාවයට එන්නේ. දැන් 12 වෙනි භාවයට එනවා කියන්නේ සප්තම දෘෂ්ටිය 6 වෙන්නට ලැබෙනවා. මේ සතුරු බලපෑම් ඇති වෙන්න තියෙන ඉඩ වැඩි. ඊළඟට ඔබ හිතන්නේ නැති අනපේක්ෂිත වියදම් වලට ඔබ යොමු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ධනය ඒ වගේ දේවල් වලට වියදම් වීමෙන් ඔබේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. නිසා කන්‍යා ලග්න හිමියන් මේ අවස්ථාවේදී කල්පනා කරන්න ඕනේ වියදම් කරන්න ඕනේ මොනවටද, වියදම් නොකළ යුත්තේ මොනවටද. දැන් මෙවැනි මොහොතක, මොකද මේ මහජනතාවත් නිවේදනය වෙන තරක් මේ 12 වෙන්නේ. ඒ මහජනතාවගේ සහයෝගය, මහජන ආකර්ෂණ, විශේෂයෙන් මේ දේශපාලකයින්ට
දැන් කන්‍යා ලග්නයෙන් උත්පත්ති ලැබල දේශපාලනයේ යෙදිලා ඉන්න අය මේ සිකුරු දොළොස්වැන්නේ ගමන් කරන වෙලාවේදී මහජන ආකර්ෂණය ලබා ගැනීම සඳහා ඕනෑ තරම් දේවල් කරන්න පුළුවන්. ඕන තරම් වියදම් කරන්න පුළුවන්. හැබැයි ඔබ හිතන තරම් ඒ වියදම් කරන තරමටම ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත් වෙන්න අතේ තියෙන එක වියදම් කරලා අවසානයේදී අර කලේ බින්ද වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. සා බුද්ධිමත් වෙලා හැංගීමට වහල් නොවී කටයුතු කිරීමට සූදානම් කරන්න ඔබට ලැබෙන ප්‍රමාණය විතරක් තේරුම් අරගෙන ඒ ප්‍රමාණය සතුටු වීමට උත්සාහ කරන්න. එහෙම නොවුනොත් ඔබට සිද්ධ වෙයි ඉඩකඩම් පවා උගස්තු. අපි දැන් කතා කරනවා තුලා ලග්න හිමියන් ගැනයි කතා කරන්න සූදානම. තුලා ලග්න හිමියන්ගේ 11 වෙනි භාවයේ තමයි මේ සිකුරු ග්‍රහය එන්නේ. ඒ කියන්නේ මේ සිංහ රාශියට. ඊළඟට තුලා ලග්න හිමියන් විශේෂත්වයක් තියෙනවා තමන්ගේ ලග්නාධිපති ග්‍රහය. ඔව්. ලග්නාධිපති ග්‍රහය 11 වෙනි භාවයේ සතුරු බලයෙන් උනත් කටයුතු කළත් තමන්ගේ ඉඩකඩම් වලින් ඊළඟට ව්‍යාපාර වලින් ලාභ ලබන්න පුළුවන් කොයි තැන් වලින් වගේ. ඊළඟ මේ භූමි ලාභ ලබන්න පුළුවන්. භූමි ලාභ කිව්වහම මේ නිදන් ලම් වෙනවා කියලා නම් හිතන්න එපා. භූමි ලාභ කියන්නේ මේ භූමියේ දැන් ගොවිතැනක් කළත් භූමියනේ ප්‍රධාන වෙන්නේ. ඔව්. පොල් ගහක් හිටෙව්වත් ඒකෙන් ඒකත් භූමිය. ඔව්. ඒ කියන්නේ භූමිය මේ මහ පොළව මතු පිටින් ලබන දේවල් සාර්ථකව ලබා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඊළඟ දැන් ගොඩනැගිල්ලක් ඉදි කරලා ඒක කුලියට දුන්නත් ඒකත් ඒ බීම තමයි බලපවත්. බලපවත්තානේ. ඒක තීරුම් අරගෙන වැඩ කරන්න. එහෙම නැත්නම් මේ හිතයි මේ මට නිදන් හම් වෙනවා මට මැණික් හම් වෙනවා ඒ වගේ දේවල්. තුලා ලග්න හිමියන්ට මෙතනදී ලොකු බාධාවක් තියෙනවා. මේ සතුරු බලයෙන් ක්‍රියා කරන හින්දා ඔබ මේ හවුලේ කටයුතු කරන්න සූදානම් වෙන්න එපා. ඔබ කරන දෙයක් තනියම කරගන්න. ඒ හවුලේ කටයුතු කරන්න ගියොත් ඒ හවුල් කරුවන් ඔබට සතුරු කම් කරලා ඔබේ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙක් නම් ඔබේ රැකියාවට උදව් උපකාර කරන, ඒ කියන්නේ ඔබේ රැකියාවට ඔබේ විෂයට සම්බන්ධ වෙ ඉන්න අය මිසක් සම්බන්ධ නැති අය එකතු කරගත්තොත් ඔබේ රාජකාරිය සාර්ථක කරගන්න බැරි වෙනවා. අපි දැන් කතා කරනවා වෘච්චික ලග්න හිමි ඔබ පිළිබඳව. වෘච්චික ලග්න හිමියන්ගේ 10 වෙනි භාවයේ සිකුරු වෙන්නේ. දැන් මේ සිකුරු දිග්බල වෙන්නේ 4 වෙනිනේ. ඔව්. 10 වෙනිදී දිග්බල වෙන්නේ නැහැනේ. එතකොට ඒකේ අනිත් පැත්ත. එතකොට සිකුරුගේ බලය ඒ තරම්ම ප්‍රබල නැහැ මෙතන. හ්ම් හ්ම්. දැන් රැකියාවක් කරන කෙනෙක් නම් අනුන්ට යටත් වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී මේ කාල සීමාවේදී නම්ය සීලීව කටයුතු කරන එක තමයි වෘච්චික ලග්න හිමියන් තියෙන හොඳම වැඩේ. වෘච්චික ලග්න හිමියොත් කුජගේ ලග්නයක්නේ. සූදානම් නැහැ කිසිම වෙලාවක මේ අනුන්ට යටත් වෙන්න. ඒක පොදු ලක්ෂණ. නමුත් මෙවැනි අවස්ථාවකදී සිද්ධ වෙනවා යටත් වෙලා වැඩ කරන්න. මොකද මේ වෘච්චික ලග්නෙන් උත්පත්ති ලැබාපු රාජ්‍ය නායකයින්ටත් ඔය කාල සීමාවන් වලදී බලපෑම් ඇති වෙලා තියෙනවා ලෝකේ. ඒ නිසා මේ වෘච්චික ලග්න හිමියන් හුඟක් කල්පනාකාරී වෙන්න ඕනේ. සිකුරු වගේ ග්‍රහයක සතුරු බලයෙන් 10 වෙනි ගමන් කරද්දී. මොකද ඒකේ ආදායම, ඉපයීම, බලය, රැකියාව හැම දෙයක්ම ක්‍රියාත්මක වෙනවා. ඊළඟ මේක කර්මස්ථානය කියලා තමයි හඳුන්වන්නේ. ඒ කර්මය ඵල දෙන්න තියෙන ඉඩ වැඩි. කර්මය ඵල දෙන්න තියෙන ඉඩ වැඩි. ඒ කියන්නේ මේ පාපකාරී දේවල් කරලා තිබුණොත් ඒවා මතුවෙන කාලවකවානුව. සවුච්චික ලග්න හිමියන්ට මේ කාලේ තියෙන හොඳම දේ තමයි හොඳම විසඳුම තමයි වත්පිළිවෙතල කියන්නේ ආගමික වතාවත්වල යෙදিলা. මම කියන්නේ නැහැ මේ ආමිස පූජාවේ යෙදෙන්න කියලා. ඔබේ මනස දේශෙන් වෛරෙන් ක්‍රෝධයෙන් ඉවත් කරගෙන කටයුතු කළොත් ඔබට යහපත උදා කරගන්න පුළුවන්. අපි දැන් කතා කරන්න සූදානම ධනු ලග්නයේ හිමි ඔබ පිළිබඳව. ධනු ලග්නයෙන් උත්පත්ති ලැබූ අයගේ ත්‍රිකෝණස්ථානයක් වූ නම වෙන්නේ තමයි මේ සිකුරු ග්‍රහය ගෝචර වෙන්නේ. මේ සිකුරු ගෝචර වීම 9 වෙනි භාවයේ ගෝචර වීම කොහොමද බලපවත්තන්නේ? එතනම ඔබට යම්කිසි මානසික පීඩාවන් කරදර හිරිහෙර තිබුණා නම් ඒවා ටිකක් අවම වෙන කාල සීමාව. දරුවන්ගෙන් කරදර උපද්‍රව තිබුණා නම් ඒව අවම වෙන කාල සීමාව. 9 වෙනි භාවයේ සිකුරු ගමන් කිරීම යහපත් මානසිකත්වයක් ගොඩනගා ගැනීමට පුළුවන් වෙනවා. ඊළඟට දෙවියන් කෙරෙහි, ඒ කියන්නේ තමන්
විශ්වාස කරන ආගමික දර්ශනවලට වඩා දෙවියන් කෙරෙහි විශ්වාසය බලවත් වෙන කාල සීමාව. ඉතින් ඒ විශ්වාසය බලවත් කරගෙන ඔබගේ මනසට සුවයක් ලැබෙනවා නම් ඒ ඔස්සේ ගමන් කරනවා නම් වඩා යහපත් වෙනවා. දැන් භාවනා කරන්න එහෙම ඔබ සූදානමකින් ඉන්නවා නම් ඒ සඳහා, ඒ කියන්නේ මනස සැහැල්ලු කරගන්න පුළුවන් භාවනාවක නිරත වෙලා තමන්ගේ රෝගකාරක තත්ත්වයන් අවම කර ගැනීමට පෙළවෙනවා නම් ධනු ලග්න හිමියන්ට තමන්ගේ ආත්ම විමුක්තියටත් වඩා මානසික සහනය ලබා ගන්න පුළුවන්. අර හැමතිස්සේම ක්ෂණික කෝපයෙන් තමන්ට කිසිව කෙනෙක් උදව්පදව කරන්නේ නැහැ කියන කඩාවැටිච්ච මානසිකත්වයකින් දැඩි ආතතියකින් පෙළෙනවා නම් ඒ තත්ත්වය අවම කරගෙන මේ කාල සීමාවේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ සිකුරු ග්‍රහය ධනු ලග්න හිමියන්ගේ 9 වෙනි භාවයේ ගමන් කරන නිසා ආර්ථිකය නම් ඊතරම් සාර්ථක වෙන්නේ නැහැ, මොකද සතුරු බලේ නිසා. අපි දැන් කතා කරනවා මකර ලග්න හිමි ඔබ පිළිබඳව. මකර ලග්න හිමියන්ගේ යෝගකාරක ග්‍රහය වුණු සිකුරු 8 වෙනි භාවයේ ගමන් කිරීම ආරම්භ වෙනවා. 8 වෙනිදා සාමාන්‍යයෙන් ග්‍රහයෝ ඒ තරම්ම ගැළපෙන්නේ නැහැ කියන එක තමයි සිද්ධාන්ත වලින් පවසන්නේ. ඒ වුණාට මේ සිකුරු වගේ ග්‍රහයෙක්, ඔය සිකුරු බුධ වගේ ග්‍රහයෝ 8 වෙනි භාවයේ ගමන් කරද්දී ජන්මයාට යහපත උදා කිරීමට හේතු වෙනවා. සිකුරු 8 වෙනේ ගමන් කරද්දී ඔබ රෝගකාරක තත්ත්වයෙන් හිටියා නම් ඒක අවම කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට සතුරු බලපෑම් ඉවත් කරගන්න පුළුවන් වෙනවා. තමන්ගේ ආදායම් මාර්ගවලට, තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒවට ඇතිවන බාධාවන් අවම කරගන්න පුළුවන් අවස්ථාවක්. රැකියාවක් කරන කෙනෙක් නම් මෙතෙක් කල ප්‍රධානීන්ගෙන් යම් යම් ප්‍රශ්න මතුවලා තිබුණා නම් ඒ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් කාලවකවානුවක් ඉදිරිය තමයි පෙනියන්නේ. ඒ නිසා මකර ලග්න හිමියන්ට මේ සිකුරු ග්‍රහය 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමාව ඊතරම්ම නරක කාලයක් නෙවෙයි. හැබැයි මේ සතුරු බලපෑමක් කියන්නේ සතුරු රාශියක ගමන් කරන නිසා ඔබට සිද්ධ වෙනවා ටිකක් ඉවසීමෙන්, කල්පනාවෙන්, බුද්ධි අවදි කරලා වැඩ කරන්න. මොකද කොයි තරම් හොඳ තිබුණත් ඒ හොඳ තියෙන තැනම නරක දේවල් ඇති වෙන්නත් පුළුවන්. අර කතාවක් තියෙනවනේ කිරිකලයකට ගොම බිඳුවයි කියලා. ඔව්. ඒ නිසා ඒ සතුරු බලපෑම ගැනත් හිතලා සතුරන් ගැනත් අවධානය යොමු කරලා කටයුතු කරන්න. එහෙම කළොත් ඔබට මේ කාල සීමාව ඒ තරම් මානසික ගැටලුවක් ඇති නොවෙන්න පුළුවන්. අපි දැන් කතා කරනවා කුම්භ ලග්න හිමි ඔබ පිළිබඳව. කුම්භ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ යෝගකාරක ග්‍රහය සිකුරු, ඒ සිකුරු 7 වෙනි භාවයේ සතුරු වේසයෙන් තමයි ගමන් කරන්නේ සිංහ රාශිය ඇතුළත. මේ සතුරු වේසයෙන් ගමන් කරන නිසා පවුල ඇතුලේ, ඒ කියන්නේ මේ පවුලේ සමාජිකයන් සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට තරම් පෙළඹවීමක් ඇති නොවෙන්න පුළුවන්. හැබැයි ඒ පෙළඹවීම තුළ මේ විවාහ ජීවිතෙන් ඈත් වෙලා යනවා කියන එක නෙමෙයි කියන්නේ. අර වෙනද තරම් සුහදශීලීව කටයුතු කරන තරම් ඕනෑකමක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට ඔබ හවුලේ ව්‍යාපාරයක් කරනවා. එහෙම නැත්නම් හවුලේ වෙන සමාජ සේවා කටයුත්තක් කරනවා. ඒ කටයුතු සඳහා තවත් අය සම්බන්ධ කරගෙන ඔවුන් එක සුහදශීලීව කටයුතු කරන්න බෑ කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක අවබෝධ කරගෙන තමන් කරන කටයුතු වලට අනිත් අයගෙන් ලැබෙන සහයෝගය ඉතා සාර්ථක විදිහට ලබා ගන්න නම් මේකේ තියෙන බාධාව පමණක් ඔබ තේරුම් ගන්න. ඒ බාධාව තේරුම් අරගෙන කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් නොකර තමන් අතින් සිද්ධ වෙන වැරදි තමන් निराකරණය කරගෙන කටයුතු කරන්න. එහෙම කටයුතු කළොත් මේ කෙටි කාල සීමාව අර සතුරු බලපෑමෙන් ඔබට හිරිහැරයක් නොවන විදිහට පවුල ඇතුලේ, පවුලෙන් පිටතත්, සමාජය තුලත් ජීවත් වෙන්න පුළුවන් වේ. රැකියාවේ කටයුතු වලදී අදාළ රාජකාරියෙන් පිටත වැඩ කරන්න එපා කියන උපදේශය තමයි ලබා දෙන්න සිද්ධ වෙන්නේ. අපි අවසානට කතා කරමු මීන ලග්නයේ හිමි ඔබ පිළිබඳව. උබේ රාශියක් වූ මීන ලග්නයේ හිමියන්ගේ ලග්නාධිපති ගුරු, එතනට මේ ගුරුට අයිති මීන රාශියේ හිමි ඔබගේ කේන්ද්‍රය 6 වෙනි භාවීර තමයි සිකුරු සම්බන්ධ වෙන්නේ. සිකුරු සතුරු බලයෙන් මෙතන ගමන් කරන්නේ. ඒ සතුරු බලයෙන් ගමන් කරන නිසා මේ සිකුරුගෙන් විශේෂයෙන්ම මේ රෝගකාරක රෝගස්ථානියනේ, රෝගස්ථානිය සහ සතුරු ස්ථානිය
සතුරු බලපෑමටත් වඩා මේ සතුරු බලපෑම නම් ඇති වෙන්නේ ප්‍රසිද්ධිය නෙමෙයි. අර යටි උගුල් අදිනවා කියලා කියන්නේ. ඒ නිසා තමන් ඇසුරු කරන අය අතර ඒ යටි උගුල් අදින අය අඳුනගෙන එයාගෙන් ඈත් වෙලා ඉන්න. එයාගේ ඇසුර මේ කාල සීමාවේ ඈත් කරගන්න. එහෙම වුණාම ඔබට එතනින් ඇති වෙන්න තියෙන බාධාව හිරිහැරේ කරදරේ නැති කරගන්න පුළුවන්. හැබැයි රෝගකාරක තත්ත්වයන් ගැන කියනවා නම් මොකද මේ අර සිකුරු 6 වෙන්නේ ගමන් කරද්දී තමන්ගේ ආමාශයේ තෙත් ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒ තෙත් ගතිය වැඩි වීම තුළ දිය වැඩියාවෙන් පෙළෙන අයට තමයි මේ බාධාව ඇති වෙන්නේ. ඊළඟට නොගැලපෙන ආහාර ගත්තහම අජීර්ණ වගේ රෝගකාරක තත්ත්වයන්ට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. දැනට දිය වැඩියාවෙන් පෙළෙන්නේ නැති කෙනෙක් නම් දිය වැඩියාව හැදෙන ආකාරයේ ආහාර පාන ගැනීමට පෙළඹෙන්න එපා. දිය වැඩියාව තියෙන කෙනෙක් නම් එතන දෙත් සිද්ධ වෙන්නේ ආහාර රටාවේ ජීවන චර්යාව වෙනස් කරගන්න සිද්ධ වෙනවා. මෙතනදී හුඟක් දුරට සිද්ධ වෙන්නේ මේ කට පාලනය කරගෙන. ඔව්. ඊළඟට ජලයත් එක්ක කරන ගනුදෙනු හැකිතාක් අඩු කරගන්න. එහෙම වුණොත් මීන ලග්න හිමියන්ට සුබදායි කාල සීමාවක් මිශ්‍රඵල උදා කරන කාලයක් බවට මේ සිකුරු 6 වෙන්නේ ගමන් කරන මේ කලවකවානුව යොදා ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඉතින් ඔන්න මීන රාශිය ගැන කතා කරමින් අපි මේ කතා බහණි බවට පත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද අපි කතා කළේ සිකුරු ග්‍රහයාගේ සිංහ රාශියට මාර වීම පිළිබඳව මේ කතා බහණි බවට පත් කරනවාද? අද මේ සඳහා අපිට සම්පත්දායකත්ව ලබා දෙමින් කතා බහට එකතුනේ කිවිපති ප්‍රවීණ ජෝතිර්වේදිනී කල්යاني හේරත්මනිකේ මහත්මිය. අපි තුමිට අපේ හදයාංගම ස්තුතිපුත කරනවා. නිදුක් නිරෝගී සුව සම්පත දීර්ඝායුෂ ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා තුමියද. ඉසිම් වේවා. ඔබට ආයුෂ බොහෝ වේවා. අපි ගිහිල්ලෙන් නම් ආයෙමත් දවසක හම්බ වෙමු.